නිවරදි භාවය ඔබට අවබෝධ කර ගැනීමට දී බුදුරජාන් වහන්සේ ඇවිත් අපිට කියලා ගිය පණිවිඩය යලි සිහි කිරීම තමයි කලණ මිතුර කරන්නේ. ඉතින් මේ ලෝකේ හැම දෙයක්ම කවුද පණවන්නේ පොඩ්ඩක් හිතලා බලන්න. කවුද පණවන්නේ? විඥාණයමයි. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගේ දොර තියෙනවා, ඉඩකඩම් තියෙනවා, ධර්මයක් තියෙනවා, අධර්මයක් තියෙනවා, කර්ම භවයක් තියෙනවා, නාම ගෝත්‍රයක් තියෙනවා, පුඤ්ඤාවිසංකාර අපුඤ්ඤාවිසංකාර ආනංජාවිසංකාර ආයතක කුසල කුසල සංස්කාර තියෙනවා. කවුද කියන්නේ? සතරක් තියෙනවා, සතර ගමනක් තියෙනවා, තිස්සෙක් ඵලයක් තියෙනවා, ඉරක් හඳක් තියෙනවා, මගුල් සක්වලක්, චෝලනී මධ්‍යම මහලෝක ධාතුවක් තියෙනවා. කවුද කියන්නේ? විඥානේ.
गया। गुरु कह रहे हैं कि है साइया गया निधास अभी एकट क्या दिन है अभी क्या ना एक अभी क्या मिलती है अभी एक अनुमत कराने ने अभी ये लोग विज्ञान ये तो पाक्षिक है विज्ञान हमारे ये तो पाक्षिक है अभी विज्ञान ये तो पाक्षिक है ये मिस अभी हमारा पाक्षिक है ये कहीं बेला थी जो हाँ तो किरण जी हाँ ना है हुआ ना प्राज्ञा पार्षिकाय बुद्ध पार्षिकाय यावबोधे अंडला दोला वेले पिला बोधि पूजा बोधला पाम पूजा बोधला पुलुवंद में सासर जाएगा तो में वेला बुद्ध वहां रोकी बुद्धे पीली गाय नहीं थी मोरा मागुला पद नह आओ वो दे तुझे अभी हमला यार इंग्लिशी ओडी दिया ना इंग्लिशी दिया ना मैं बट बट किया था नामुत नामुत किया था एक हेम उनाट बट ऑल्सो यू आर आई थिंक दैट यू ऑलवेज लिसन टू दैट बट ऑल्सो ऐसे उनाट किला पटांग करना आप आओ विज्ञाने पैदल भाई एक आप ही नारक गतिया इंग्लिश बोलिए बट किए ना कुरा सिंगल नमूद किए ने का तमाम में लोगों की विनाश है अरे नमूद तो बट किया नो उन्हें देख कर ना निकाहें डाल रटे वाटे होए ना मत होए निवन हम्बुना कार्ड हम्बु हम बेची के निकने तो कुछ लाकिन ने तो आई थिंक मामा किये ना अभी तरह नहीं मटकिया ना पढ़ने किया ना इधर ने पवान टपलो आगे मां किये ना सांस रोए रहा उप दाकिन न होने के ना मां की वाट उप दाकिन ने ता मां मुकद करें मगे के ने केला पार आनो कोलम पटिया ने कतर का मटिया ने पार मां लासन दिखी ना मैं मेहम मेहम याने केला मैं का मगे पार आ रहा हूँ केला वेने को यार केला तरमांगो इच्छा मम्मो का जो हम रु तो एक आता हम की हुआ मेरे दाखिल ने उत्साह कराने के आप इतना क्यों निवन किया था विनय मत दिया ना नारा जाएंगे ना मोटा पाई
දේශකවරු ටිකක් එකතු වෙලා තියෙනවා මම දැක්මට මේ දවස්වල ඇවිල්ලා තියෙනවා බුදුහාමුදුරුවෝ ජීවමානයි බුදුහාමුදුරුවෝ නිවිච්චි තැනක ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ දුක 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 නැති කරන්න විතරයි නමුත් බුදුහාමුදුරුවෝ දුක නැති කළ බුදුහාමුදුරුවෝ නිවනේ ඉන්නවා කියලා කියනවා ඒක කියන්නේ ඒ ගොන් දේශක යානන් වහන්සේ විඥාණයෙන් කියලා දැක්කේ නෑ බොහෝම මාර පාක්ෂික මිනිස්සු ගොඩක් ඉන්නේ අද මේ උත්තරීතර ධර්ම දායකත්වය ලබා ගන්නෙ ශාසනික ඉසගාමි ශාසනික කටයුතු මූලික වෙලා කටයුතු කරමි මේ ශාසනීය එලිපෙහෙලි කරන්න බොහෝ උදව් උපකාර කරන ඒ වගේ කල්ලාද මිතුරු සේවනි ඉතාමත්ම ඉයලින් අගය කරන තම සද්ධානු සම්පන්න ගෞරවනීය උපාසිකාව තමයි යක්කල පියසිලි අමරසිංහ ගෞරවනීය උපාසිකාව තමයි අද දවසේ මේ උත්තරීතර ධර්ම දායකත්වය ලබන්නේ අගෝස්තු 29 වෙනි දිනට යෙදුණු තිබුණු උපන් දිනයේ වෙනුවෙන් ඒ ගෞරවනීය උපාසිකාව තමන්ගේ ශක්තිය තමන්ගේ හැකියාව මත කේක් කපලා සන්තෝෂ වුණේ නැහැ එතුමිය විතරක් නෙමෙයි මුළු ලෝක සත්‍යයම සංසාර ගමනින් ඉතර කරන්නට අවශ්‍ය වුණු සබ්බ දහනම් ධම්ම දානං ජිනාති. ඉංගතුනේ ඒ තමයි ප්‍රඥාවන්තයන්ගේ ක්‍රියාකලාපය. මෝඩයන්ගේ ක්‍රියාකලාපය තමයි විඥානයේ විඥාන පාටිදාන. උන්ට තියෙනවා හොඳ වැඩ. බුන් අරක්කු බොනවා, කසිප්පු ගහනවා, නටනවා, සංගීත සම්දර්ශන තියෙනවා. අපි කියන සාද පවත්තනම බයිලා ගහනම බයිලා නටනම වෙස් නටනම ඒ විඥාන මායාකාරයත් එක්ක එකතු වෙලා නටනවා ඒ සැබෑම ආර්ය ආර්යයන් වහන්සේලාගේ අවබෝධයට පත් වූ ආර්ය ශ්‍රාවකයෝ විඥානේ මිදිලා සසර නිමා කරන්නට උදව් වෙනවා අනන්ත වූ විශ්වය තුළ අනන්ත වූ සසරේ දුකෙන් පෙළෙන අය දුකින් එතර කරන්නට උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝ පතුරන්නට අති පූජනීය අති ගෞරවනීය අරියතුන් වහන්සේ ඔබ වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් අද දින උතුම් සද්ධර්මයේ දේශනා කරන සේක්වා කියලා මට ආරාධනා කරන්නේ අපේ යක්කල පියසීලී අමරසිංහ ගෞරවනීය උපාසිකාවයි මෙද වයස අවුරුදු 70ක් කියනවා මේ 29 වෙනිදාට මගේ ගෞරවනීය අම්මේ ඔබට තව තවත් දීර්ඝාස ලැබේවා ශක්ති සම්පන්න යෝධ ශක්ති සම්පන්න භාවයේපත් වේවා ඒ විතරක් නෙමේ මගේ ගෞරවනීය අම්මට මේ ගෞතම බුද්ධ රාජ්‍යත්ව මේ ආත්මීය මේ කල්යාණ මිත්‍යන් වහන්සේ ඉදිරියේ තුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර නිමා කර තුන් අමා මහ නිවන් දක්න හේතු වාසනාම ලැබේවා කියලා සාදුකාරද පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ වහන්සේ අති පූජනීය අති ගෞරවනීය අරියතුන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වේවා. සුවපත් භාවයට පත් වේවා. ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේට මෙවන් උතුම් සත්‍යයන් දිගින් දිගටම කරන මේ අනන්ත ලෝක සතරේ ඉන්න දුකෙන් පෙළෙන අය දුකින් නිදහස් කරන්නට සසර ගමන නවතාලන්නට ඔබ වහන්සේට ධර්ම දේශනා පාතිහාරය කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා තුමී ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එලෙස මිටි වේවා කියලා සාදුකාරද පින් අනුමෝදන් වෙන්ද. මහටත් අප පෞලිය අයටත් යම් ආර්ය උපවාදයක ලක්ව ඇත්නම් අති ගෞරවනීය ආර්යතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ආර්යයන් වහන්සේලා වෙනුවෙන් අප මාට ආප පෞලේ සීරු දෙනාට සමාව දෙන තේක්වා කියලා තුමේ ඉල්ලීමක් කරනවා. ඔව්. අනන්ත සතර පුරාවට යම් සිරි ආර්යයන් වහන්සේ කරා ආර්ය උපවාදයක ලක්වන මගේ දරුවෝ සිතින් කයෙන් වචනෙන් තුන්දරෙන් ඒ සියල්ල වෙනුවෙන් මම මේ වෙලාවේ සියලු ආර්යයන් වහන්සේලා වෙනුවෙන්
ඔබ සියලු දෙනාට සමාව දෙන බව ප්‍රතිඥා සහිතව ප්‍රකාශ කරනවා. ධර්ම ප්‍රත්‍යක්ෂ අවබෝධය පිණිස යම් අඩුවක් තිබුණා නම් අද මේ දින කරගත්තා වූ සබ්බ දහනං ධම්ම දහනං කිනාති සියලු දාන අතරින් ඉහළම දානය මහණෙනි සහ ධර්ම දානයයි. ඒ මහා උත්තරීතර පින්න කර්මයේ පුණ්‍ය කර්ම හේතු කොටගෙන මගේ ගෞරවනීය උපාසක දරුවගේ යක්කල පියචිලී අමරසිංහ ගෞරවනීය උපාසක දරුවා ඇතුළු පවුලේ සියලු දෙනාගේ පාරමිතා පිරිතිරි කුස කුසලස්ස ප්‍රසම්පදා පරිපූර්ණත්ව පත්වමින් උතුම් අමා මහ නිවන් හේතු වාසනා ලැබේවා කියලා අපි හැමෝම සාදුකද පින් අනුමෝදන් කරමු. අප සියලු දෙනාට ලෝකවාසී සියලු දෙනාට ධර්මයේ ධර්මඥානීය පහළ වේවා හැම දෙනාට උතුම් නිවන සැනසෙන්න හේතු වාසනා ලැබේවා කියලා තුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව තෙල සිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වර්ග පරම්පරාවේ ඥාති මිතුරන් හා පින් බලාපොරොත්තු සින්න සියලු මළගිය ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වෙමින් ඒ අයම් දුකතිගාමී ස්ථානවලින් වනම් වහවම් සුගති භූමියට පත් වෙන්නටත් ඒ විතර නෙමෙයි මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ ආත්මින මේ කල්යාණ මිත්‍යන් වහන්සේ ඉදිරියේම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා ලැබේවා කියලා අපි හැමෝම සාදුකද්ද පින් අනුමෝදන් කරමු. ඔයි කොරෝනා වසංගත රෝගයෙන් පීඩා විඳින ලෝවාසී සියලු සත්වයන්ට ඉක්මනිස්සුව පත්මවට පත් වේවා. ඒ අය කොවිඩ් වසංගත ඉක්මනිස්සුව පත් කොට මේ ලෝකයේ සුවපත් භාවයට පත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාව දෙල සිටුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද විශේෂයෙන් මතක් කරනවා මගේ පියාණන් වහන්සේ පියාණන් වෙන යූ වින්සන් පෙරේරා ගෞරවනීය පාසකතුමා රෝගාතුර තත්ත්වයෙන් රෝහල් ගත වෙලා තිබෙනවා. අපි ප්‍රාර්ථනා කරන අපේ ඔක්කොම එකතුලා තුමාගේ රෝගී තත්ත්වයෙන් මුදයිලා මේ මොහොතේම සුවපත් භාවයට පත් වේවා උතුම් නිවනින් සැනසෙන්න අපේ වින්සන් පෙරේරා මහත්මයාට හේතු වාසනා ලැබේවා කියලා අපි හැමෝම සාදුකද පින් අනුමෝදන් කරමු. හොඳයි එමනම් අද දවසේ අපි මතක් කරනවා අපව යක්කල පියසීලී අමරසිංහ ගෞරවනීය උපාසකතුමයගේ අගෝස්තු 29 වෙනි දිනට අවුරුදු 70ක් නිමිති කරගෙන කරන මේ උත්තරීතර ධර්මදේශනාවේ මහා කුසල ශක්තිය උපතගෙන ඊතුමියට මේ ආත්මයේම මේ කලණ මිතුරා ඉදිරි මුතුන් අමා මහ නිවන් දකින් හේතු වාසනා ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරමින් ආදරණීය මිත්‍ර දහම් සාකච්ඡාව මෙසේ ආරම්භ කිරීමටයි මා තීරණය කරන්නේ. අපේ සිඩ්නි නුවර ඉඳලා අපිට ප්‍රශ්නයක් කරලා දෙනවා අපේ ගෞරවනීය උපාසකතුමා. අපි ඒක සාකච්ඡාවට භාජනය කරලා ඊට පස්ව අනිකුත් ප්‍රශ්න පිළිබඳව සමත් වෙමින් අපි යා. සිඩ්නි නුවර පාලිත රත්නාය ගෞරවනීය උපාසකතුමා අහනවා අති පූජනීය අති ගෞරවනීය අරියතුන් වහන්සේ කර්මජකයි චිත්තජකයි උද්දජකයි කාර්කජකයි පැහැදිලි කර දෙමින් වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි. පින්තුනි මොකද්ද මේ කර්මජ කය? මොකද්ද මේ චිත්තජ කය? මොකද්ද මේ උතුජ කය? මොකද්ද මේ කාර්කජ කය? හොඳයි අපි බලමු කොහොමද මේවා නිර්මාණය වෙන්නේ. ඉතාමත් පැහැදිලිවම මම හිතන්නේ මීට කලින් මේ ප්‍රශ්නෙට පිළිතුරු අපි දීලා තියෙනවා. නමුත් නවත රිවිෂන් යලි මතක් කිරීමක් සිද්ධ කිරීමටයි දැන් බලාපොරොත්තු වෙන්නේ.
તમે માલ બાંધીશ, માલ બાંધીશ બધું જવાનું આવશે, પૂજા કરીને અરે અરણ્યાને પૂજ કરી. അറിയാൻ പോയത് കുതൂഹമായിട്ട് പൂജ അറിയില്ല എന്തോ മാൽ ബന്ധിയായി നമ്മ പേരും ആയിക്കോട്ടോ. වර්ණ සටහන එනවා වේද. ඔබට මේක පුරුදුයි මේ රූප සටහන. දැන් මේක පෙරෙනොති බී මාට් එකේ නිතුන තු නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන කර්ම භාවයේ තියෙනවා. මෙතන නාම ගෝත්‍රයේ තියෙනවා. මේ දෙකෙන් එකතු කරලා ධම්මානුවක් හදලා මම සහ මල්වට්ටිය නිර්මාණය වෙනවා. මේ ධම්ම මල සහ ධම්ම මල්වට්ටිය. දැම්මයා අවසාන ජීවිතයේ අවසාන මනුද්වාරක චිත්ත වීතිය මේක. මේ මනුෂ්‍ය කය ඇසුරු කරගත්ත අවසාන විඤ්ඤාණ ධාරාව අවසාන චුත සිතට මේක අපි කියනවා. මල්වට්ටියත් අරගෙන පූජා කරන්න බුදුහාමුදුරුවෝගාවට යන අවස්ථාව මනෝමය තිරය තුළ දිස්වෙනවා. ඒ මනෝමය තුරේ දිස්වෙනකොට අර්ධ රූපය ඉතාමත් දුර්බල තත්ත්වයේ පවතින්නේ තව ස්වල්ප වෙලාවකින් මේ කය අතහැරලා යනවා. එතකොට දැන් මෙතන වෙන්නේ මොකද්ද? භවාංගය කැඩෙනවා, භවාංග චලනය වෙනවා, මනෝද්වාරය පහළ වෙනවා. මනෝද්වාරක අපි කියලා වෝත්තපණි කියලා අවසාන සිතුවිලි. ඊපස්සේ මෙතන පළවෙනි ජවනය, දෙවෙනි ජවනය, තුන්වෙනි ජවනය, හතරවෙනි ජවනය, පස්වෙනි ජවනයෙන් පස්සේ ජවන කෘත්‍ය නතර වෙනවා අන්තිම චිතෙන්. එතකොට දැන් මෙතෙන්දී හයවෙනි ජවනය අපි කියනවා චුති කියලා, හත්වෙනි ජවනයට අපි කියනවා ප්‍රතිසන්දි. පළවෙනි ජවනයේ, දෙවෙනි ජවනයේ, තුන්වෙනි ජවනයේ, හතරවෙනි ජවනයේ, පස්වෙනි ජවනයේදී ඔහුට නිර්මාණය වන්නේ අවිද්‍යා පඤ්චය පුඤ්ඤාපි සංඛාර. හයවෙනි ජවනයේ ඉඳලා හත්වෙනි ජවනයේදී එකතු වෙන ඊ අවිද්‍යා පඤ්චය පුඤ්ඤාපි සංස්කාර ධර්ම තුලින් ත්‍රිවිධ සංස්කාර වෙනුවට විශ්වය තුළ නිර්මාණය වෙනවා මෙන්න මේ මොහොතේ ක්ෂණයයි යන්නේ. ආය දශක, භාව දශක, වස්තු දශක. වස්තු දශකේ නිර්මාණ වුණු නිසා
ඊළඟ මොහොතේ මෙයාට හිතන්නට හැකියාව තියෙනවා විඥාන නව විශ්වය තුල සූක්ෂම කයක් දරාගත්ත ගන්ධබ්බ කියලා අපි කියන මෙතෙන් वस्तु रूपे क्रियात्मक विज्ञाने हेतु सांकार पच विज्ञाने बेसगन अलते विज्ञाने का मित्र दिव्य विज्ञाने मेके बेसाने मे नव विज्ञाने संकार पच विज्ञान चुति पड़ी कर्मशक्त निर्माण कर කායදසක භාවදසක වස්තු දසකයට සාපේක්ෂව ඔහුට පුළුවන් වෙනවා නව විඥානයක් සංකාරපච්ච විඥාන හට ගන්නවා. හැබැයි හටගන්නේ මේ කය අසුරු කරගෙන නෙමෙයි සූක්ෂම කය අල්ලගෙන කර්මජ කය. ඉන් පසු ඊළඟ ශේනියදී ඔහුට හිතන්න මට හැ කන නාසය දිව රූප බලන්න ශබ්ද අහන්න ගන්ධ විඳින්න රස විඳින්න තිබුණා නම් හොඳයි කියනකොටම මෙතන චක්කු සෝත ගහන ජුවා දශක හැදෙනවා නම් S2 නිර්මාණය වෙනවා නාසය නිර්මාණය වෙනවා දිව නිර්මාණය වෙනවා කන නිර්මාණය වෙන ඒකජ කයක් නිර්මාණය වෙද අපි කියනවා 70 දශකයෙන් සමාන්විත ඒකජ කය නැත්තම් කර්මජ කය एक जकाय नेत्ता कर्म जकाय बलाने में काय अतेरिया विन काय खता गत्ता दें एक काय अलगन अरो अधि वेगवत्म क्रियात्मक वेन शक्ति विशेष विज्ञान दाराव कंडव नोकडवाम क्रियात्मक वीम में काय हरा सिद्ध कर गन्नो पाने काय मारू ना मिसक हेतु पल न्याय धर्म वेन सुन्ने इकिने के हेतु प्रत्य दानु संकार पच्चा विज्ञान अनु क्रियात्मक वीम सिद्ध इतना सिद्ध वेन्ने मे काय विनिल अत्यक्कम अलुत् काय निर्माण कर गन्नो නිර්මාණය කරගන්නව නෙමෙයි නිර්මාණය වෙනව මොකට නිර්මාණය සාපේක්ෂව මොකද්ද හේතු ප්‍රත්‍යය දන මොකද්ද හේතුව අවසාන චිත්තසිතට එන අරමුණට අනුව කර්මයේ කර්ම නිමිත්ත ගත නිමිත්තට අනුව තමන් අතීතයේ කරපු යම් කිසි කුසල කර්මයක් අකුසල කර්මයක් හරි මෙතන මතක් වෙනකොට ඒකට අනුව එක්ක කර්මය එක්ක කර්මයේ කරන්න උපකාර කරව භාජන ආම්පන්න කර්ම නිමිත්ත එක්ක ගින මත උපදින ආත්මයේ ගිහිලා ඒකේ තියෙන गति निमित्त अणु अवसान च्युत सिद्धे पश्वनी जवने अयवनी जवने च्युति हत्वन जवने प्रतिसंधि अन्ने सुलु जवन देखक क्रियाकारित्वय तुलाई पुनर्भवे लभेन मे जवन पहा मेकड संबंध ने हत्वन च्युति प्रतिसंधि वेनकोट मिन्न मे क्रियात्मक वीम शनि काटत् वडा तपर लक्ष्य पानोड़ा वेगे इलाका हदल इवरा विश्व विश्व मेतन मे वगे मेतन प्रबल क्रियाकारित्या विश्व सिद्ध महानी मेकाय आधार वेनकाय मनुष्य जीवित विनाशन वेगे मनुष्य जीवित अवसान
ඒ සංකාර පත්‍ය විඥානයේට අනුව අවචාන සුතජිතේ අවසාන මනස්දාරක චිත්ත වීතියේ ආයවෙනි චුතිය හත්තරි පටිසන්ධිය වෙනකොට මුළු විශ්වය තුළ සූක්ෂම කායක් නිර්මාණය කිරීමේ හැකියාව මේ හේතුඵල න්‍යාය ධර්මයේ අන්තර්ගත වෙනවා කියන්නේ. පරණකය බිඳී ගියා. ඒ වස්තු රූපය නැති වෙනවත් එක්කම නවකවක් නවකයක් නිර්මාණය වෙනවා. කාය දශක, භාව දශක, වස්තු දශක. දශක කලාප තුනක් එක්ක චක්කු සෝත ගාන ජීවයන දශක කලාප හතරක් එක්කල 70 දශකෙන් සමාන්විත වෙන කර්මජ කය නැත්තම් ඒකජ කය විශ්වය තුළ මතක තියන මෞකසේ නෙමෙයි නිර්මාණය වෙන්නේ. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති නිබ්බන්ති කන්දානම් පාතිභාවෝ ආයතනානම් පටිලාභෝ අයම් මුච්චති බික්කවේ සත්ත මේ තියෙන ජාති මේ තමයි සංජාතිකය ඒකජ කය කර්මජ කය දැන් මෙයාට හිතන්න පුළුවන් ඇයි ඇහිතන්න පුළුවන් වස්තු රූපේ දැන් විඥාන වස්තු රූපේ දී නිසා සංස්කාර ධර්මයන්ගේ කර්ම නාම ගෝත්‍රයක් කර්ම භාවයක් දැන් නාම ගෝත්‍රයක් කර්ම භාවයක් එකතු වෙලා දැන් මෙයාගේ විඥාන සකස් කරනවා ඒ නිසා එයා තුල ඇතිවෙනවා අපි කියනවා චිත්තජ රූප හට ගන්නවා චිත්තජ රූප කියන්නේ පින්තුනේ ඔබට හැට පේන්නේ නැති ස්ථාසියුම් රූප జాතියක් ඒසා උට මේ කය වටා ඒ චිත්තජ රූප බිඳී යනවත් එක්ක මේ කය වටා එකතු වීමක් සිදු වෙනවා එතකොට මේ කය වටා එකතු වෙනවා අර හිතන කොට ඇති වෙන රූප අර කර්මජ කය වටා එකතු වෙනවා අපි කියන එක චිත්තජ කයක් එකතු වෙනවා දැන් බලන්න අපි මේ පොඩි ගන්ධබ්බයාව උඩට ගන්නවා මන් ටිකක් පේන්නේ නැති නිසා චිත්තජ කය මෙයාගේ වටේ මෙහෙම එකතු වෙනවා ඒ කර්මජ රූපත් දැන් කර්මජ රූප එකතු කිරීමේ කියාව චිත්තජ රූප එකතු කිරීමත් මේ දෙකම බිඳී යාමෙන් මේ කය වටා යනි ගණී භවණය වෙන රූප කලාප වලට අපි කියන උත්තජ රූප කියලා මේක මේක වටින් කව වෙනවා මේ විදිහට මේක උත්තජ කය කියලා දැන් බලන්න ත්‍රිජ කය ගන්ධබ්බය වසන්නේ දැන් ත්‍රිජකය මේකට අපි කියනවා ගන්ධබ්බ කියලා
ගන්ධබ්බේ අවසන්නේ ත්‍රිජකයි. බුදුහාමුදුරු කියන මහා බ්‍රහ්මයා තුළු සියලු බ්‍රහ්මයෝ ත්‍රිජකයෙන් වාසය කරන්නේය. දෙවියන්ට බෑ ත්‍රිජකයෙන් ඉන්න. බ්‍රහ්මයන් විතරයි ත්‍රිජකය පුළුවන්. ඇයි? දෙවියන්ට තියෙන තව කයක් එකතු වෙනවා. මේක අපි කියන සූක්ෂම කායිකය. ඒ සූක්ෂම කායයට කරකජ කයක් නැහැ. එනම් විශ්වය තුලමයි කර්මජ කයත් චිත්තජ කයත් උතුජ කයත් නිර්මාණය වෙන්නේ කියන එක හොඳට තේරුම් ගන්නට. දැන් ඊට පස්සේ අපි බලමු මේ ගන්ධබ්බය විශ්වය තුල සැරිසරනවා කියලා කියනවා අපි. මේ කතාව ඇත්තද? ඔව්. සමහර අය තමාගේ නයකාරයා පිළිසිඳ ගන්නකල් මෞපුසේ ඔක්කාන්ති වෙන්න වසර ගණන් විශ්වය තුල සැරිසරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ නායකාරයා මේ මොහොතේ ගැප් ගන්නවා නම් එහෙම මොහොතේම ඔක්කාන්ති වෙන්න පුළුවන්. නිශ්චිතයි අවිනිශ්චිතයි කාලය. මේ වගේ ගන්ධබ්බයෝ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් විශ්වය තුල සැරිසරන බවම අමතක කරන්න එපා. එන සෑම මිනිස්සෙක් සෑම සත්වෙක් ගන්ධබ්බ අවස්ථාවට පත් වෙනවා. ශනේකින් දිව්‍ය ලෝකවලටත් ශනේකින් බ්‍රහ්ම ලෝකවලටත් ඊළඟ ශනේකින් මනුෂ්‍ය ලෝකේ මෞකසටත් ත්‍රිසන් ලෝකයටත් പ്രേත ලෝකයටත් අසර ලෝකයටත් නිරයටත් එදගෙන යන්නට හේතු ප්‍රාප්තිය ක්‍රියාත්මක වෙනවා පින්තුතුනි. එතකොට බලන්න දෙවියන් පහළ වෙනකොට දෙවියෝ එක වරම පහළ වෙනවා. ගන්ධබ්බ ස්වභාවයෙන්මයි දිව්‍ය තලවල පහළ වෙන්නේ. එයාලට මෞගසික ඔක්කාන්ති වෙන්නේ නැහැ. අපි එයාට කියන ඕපපාතික සත්වයන් කියලා. බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකවල පහළ වෙන දිව්‍ය දිව්‍යාංගනාවන් දෙවියෝරු බ්‍රහ්ම රාජයාණන් ඔක්කොමලා මෞගසික ඕ අණ්ඩජ ඕ ජලාභුජ ස්වභාවයෙන් පහළ වෙන්නේ නැහැ. එයාලා ඕපපාතිකව ඒ තලවල ඒ පින් කුසල් ශක්තියට අනුව ඒ විශ්වයේ රිදම්මක නැත්තම් හේතුපත්‍යයට අනුව ඒ තලවල පහළ වෙනවා. ඒක ඔබට මට ඕන විදිහට පහළ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක. අපි දැන් මෙහෙම 31 තලයේ ඇන්දොත් ඒ 31 තලයේ නිර්ණය කරන්නේ ගන්ධබ්බයා කිපින පව 90. අපි දන්නවා උපත්ති වෙන ආකාර හතරක් එක තමයි ඕපපාතික ඊළඟ අණ්ඩජ බිත්තරයක් කරහා ඊළඟ ජලාභුජ මෞකුසක් කරහා නැත්තම් පටලහරහ ඊළඟ සංසේචිත කියලා බහලා තියෙනවා. මේ හැම වෙලාවෙ මතක තියාගන්න මේ කාරණා හතර සිද්ධ වෙන්න කලින් විශ්වය තුල මෙන්න මෙහෙම කර්මජ චිත්තද උතුජකය සහිත සත්වෙක් නිර්මාණය වුණාට පස්සේ ඒ නිර්ණය වන්නේ අණ්ඩද ඕපපාතිකද ජලාභුජද සංසේචිතදවද කියලා යලි ඒතු ප්‍රත්‍ය අනුමයි ඒක ඒ ඒ භූමිය තීරණය කරන්නේ. මෙයාගේ කුසල ශක්තිය අනුව මනුෂ්‍ය ගන්ධබ්බ නම් මෙයා තෝරගන්නවා මනුෂ්‍ය තලය මව කුස. අපි දුමු මෙයා තෝරගත්ත කියලා මව කුස අම්ම කෙනෙක් ඉන්නවද?
මේ ගන්ධබ්බයා මනුෂ්‍ය තලයේ ඔබ දන්නවා පස්වෙනි තලයේ මේ අම්මගේ මව් කුසට රිංගනවා මෙන්න මේ ගන්ධබ්බයා ගන්ධබ්බයා පච්චු පච්චිත හෝති විශ්වයේ සස සරිසරපු ගන්ධබ්බයා මව් කුසට ගිය ගමන් තාත්තගේ අම්මගේ සං එකතු වීම නිසා හටගත්ත යුත්තානුව කලලය මස්ගෙඩිය මේ ගන්ධබ්බයා රිංග ගත්තේ මොහොතේ ඉඳලා ස්පන්දනය වෙන්න පටන් ගන්නවා ස්පන්දනය වෙන්න පටන් ගන්නවා නාඩි වැටෙනවා කියලා අපි කියනවා මේ ගන්ධබ්බය රිංග ගත්තා අන්න ඒකට අපි කියනවා සංසේචජ ඩිම්බය සංචේතනය වුණා නැත්තම් සරු ඩිම්බයක් සරු බීජයක් ගොඩ නැගුවා කියලා එතම් පටන් ගන්ධබ්බයා මව් කුසේ අම්මගේ කලලය තුල වැඩෙනවා පින්වතුනි තමන්ගේ ආකෘතියට අනුව තමන්ගේ ඇහැකන නාසය දිව ශරීරයේ කර්ම ශක්තියට අනුව මේ ආකෘතියට සමාන මස්ලේකයක් සහිත ගන්ධබ්බයා මව් කුසති වර්ධනය වෙනවත් එක්ක අපි ඒ කයට කියනවා චතුස්කය නැත්තම් කරකජ කය නිර්මාණය කරගන්නේ මව් කුස තුලයි දැන් මේ හතරවෙනි කයකුත් මෙයා තුල නිර්මාණය වෙනවා දැන් අම්මගේ මව් කුස තුල මේ ගන්ධබ්බයා වැඩෙනවා ගන්ධබ්බයා වැඩෙනවා නෙමේ ගන්ධබ්බයාගේ ප්‍රතිරූපකය ගල් අච්චුවට ගල් කපනවා වගේ මේකගේ අච්චුවට අනුව අච්චුවක් හදනවා ආහාරමය අච්චුව කර්කජ කය නිර්මාණය කිරීම තියෙන්නේ මව් කුස තුලයි මිනිස්යාගේ දෙවියන් ගෙත් කරන කරකවත් එකක් ඒකයිල ඕජාව අරගෙන යුෂේ ඒකට අපි කියනවා අමෘතේ කියලා දිව්‍ය ලෝකේ තියෙන ආහාරයට මේ ආහාරය අරගෙන දිව්‍යන්ගේ වටේට තවත් කයක් නිර්මාණය කර කියනවා අපි ආහාර මේ කය සියොම් කයක් ඒකත් ඉතින් අපිට දෙවියෝ අපේ පියවිය ඇහැට පේන්නේ නැත්තේ ඒකයි ब्राह्मण आपे पीएवी ऐड पेन नहीं आपे ने पेन नहीं खरक जकाय दातु रूपे आन गलती है ना रालु भावनी साई तीन को तुनी मैंने मी विधि ये तमाई खर्म जकाय कित्त जकाय उत्तु जकाय की ने विश्व तुला निर्माणी बना अतर आर में काय निर्माणी वन्ने ओकांते उनाट फास्से माउ पुस्तोले की ने कहूं दर्ट तीरुं गांट මගෙන් අපේ ගෞරවනීය උපාසකතුමා සිද්දි නුවර පාලිත රත්නායක ගෞරවනීය උපාසකතුමාට ඉතාම හොඳින් වැටෙනවා ඇති දැන් මේ ලෝකයේ කය නිර්මාණය වෙන හැටි. ඉතින් ඒ විදිහට ඔබ දකින්න ඕනේ බල්ලන්ගේ පූසන්ගේ කුකුලන්ගේ ඌරන්ගේ ඉබ්බන්ගේ කයවල නිර්මාණය වෙන හැටි. දැන් බල්ලෙක් ගත්තොත් එයාට ජලාබුච. කුකුලෙක් ගත්තොත් අණ්ඩජයි. ඒ අණ්ඩජ කියන්නේ විතරයකට රිංගනව ගන්ධබ්බයා. ඒ වගේම උපපාතිකයි කියන්නේ දිව්‍යතල බ්‍රහ්මතල ප්‍රේතය උපපාතිකයි. නිරිසතුන් උපපාතික සතුන්. එතකොට අසුරනිකායි ඉන්නේ උපපාතික සතුන්. හැබැයි අය කර්කජකයක් නිර්මාණය කරගන්නවා ඒ විශ්වයට ඒ පලාතට අම්. ඔබ දකින්න ඕනේ මෙන්න මේ තල නිර්ණය වෙන්නේ හේතු ප්‍රත්‍යයට අනුව මෙයාගේ කුසලයට අනුව අකුසලයට අනුව තමයි මේ 31 තලයෙන් කොයි තලේ බොන භූමියටද උපපාතිකවද
අණ්ඩජද ජලාභුජද සංසේචිතව උපත ලබන්නේ කියලා නිර්ණය වන්නේ ඔහුගේ පින කුසලය පව අකුසලයට අනුවමයි. සපින්වතුනි හොඳට මතක තියාගන්න මව් කුසේ සිද්ධ වන්නේ කර්කජකය නිර්මාණය නැත්නම් හතරවෙනි කය නිර්මාණය වෙන එක පමණයි. කර්මජ චිත්ත ද උචිතු කය නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ හේතු ප්‍රත්‍යයන අනුචුති පටිසන්ධික්ෂණේ විපාකා අභ්‍යකතාන කටත්තාච රූපාණං කම්මපච්චේන පච්චයන්. බලන්න බුදුහාමුදුරු කොච්චර ලස්සනද මේවා දේශනා කළාද. දකින්න ඕනේ මොකද්ද විශ්වයේ තියෙන පරම සත්‍ය. ඔබට මටට හිතූ පලියට තලයේ තෝරගන්න බෑ. ඔබට මට හිතූ පලියට උප්පත්තිය නිර්ණය වෙන්නේ නෑ. ඒක හේතුඵල න්‍යාය ධර්මයට අනුව තල වැපරුවොත් තල වී වැපරුවොත් වී බට් එතකොට මුං වැපරුවොත් මුං අල වීජ වැපරුවොත් අල වගේ කොස්සට වැපරුවොත් කොස් වගේ කලන කරන දේට අනුව විපාකය ලැබෙනවා පින්වත්. ඒසා මගේ ගෞරවනීය දරුවනි පින කුසලයේ අත්‍යවශ්‍යයි නිර්වාණ අවබෝධය පිණිස. ඔබ මනුෂ්‍ය ලෝකයේ තෝරන්නේ නැතුව ඔබ ගිහිල්ලා ගෙම්බෙක් තිරිසන් භූමියේ ගෙම්බෙක් වුණොත් කල්‍යාණ මිත්‍ර සේවනය ලැබෙනවද? සී සද්ධර්ම ශ්‍රවණය වෙනවද? නෑ. කලණ මිත්‍ර සේවනය සී සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න ප්‍රඥාවන්තයන්ට. ඒ සඳහා මනුෂ්‍යාත්මයක් ලබන්න ඕනේ. ඒ සඳහා පින කුසලයේ අවශ්‍යයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ නම් මහණෙනි පින කුසලයෙන් තොරව නිර්වාණයක් අවබෝධය කර යන්න බෑ කියලා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියන්නේ ඒකයි. පාරමිතා පිරෙන්න ඕනේ මනුෂ්‍යත්වයක් ලබන්න. දුර්ලභ බංච මනුෂ්‍යත්තම් බුද්ධෝ පාචෝත චුර්ලභෝ දුර්ලභෝ සන සම්පත්‍ති සම්ධම්මෝ පරම දුර්ලභෝ. මනුෂ්‍ය ජීවිතය අති පරම ගාම්භීර දුර්ලභයි පින්වතුනි. ලැබුණා නම් ලැබුණේ බොහෝම අල්පයකටයි. ඉතින් මෙවැනි උතුම් ධර්මයක් අහන්නට හැකියාව ලැබෙන්නේ මනුෂ්‍යත්ව ලැබවට වඩා භයානක අමාරුම දේ තමයි සී සද්ධර්ම ශ්‍රවණය කරන්නට කලණ මිතුරු සේවනයේ ලැබීම. දැන් බලන්න ඕන තරම් ඉන්නෝනේ ගොම් පහේ මිනිස්සු, ඇස කනනාසිය තියෙන මහා කඳවල් තියෙන ඌරු ඇඟවල් තියෙන මිනිස්සු, ඌරු වගේම ඉපදිලා ඌරු වගේම මැරිලා යනවා. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ගොන් මීහරක් යලි පල්ලෙහාට මිස උඩට නම් යන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මහණෙනි උඹලාට දරුවනි පින්වතුනි උඹලාට මනුෂ්‍යකය ලැබිච්ච වෙලාවවත් ප්‍රයෝජනයක් ගනිල්ලා පත බෑවි බෑවි ඉඳ යන්න එපා. කම්මැලිකම කුපිතකම පීඩිතකම අලසකම නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ. උදේ හවස බත් බාන එක නෙමෙයි, අනුන්ගේ දේ කපටිකමෙන් සූරා ගන්න එක නෙමෙයි, ලාභ කීර්ති ප්‍රශංසා ලබා ගැනීම නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ පින්වතුනි. සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ ධර්මයේ දකින්ද ධර්මයේ දකින්ද ලෝකී ඇත්ත දකින්ට අර යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියන කතාව වැරදිනවා පින්වතුනි. එහෙම යන්න බෑ. අරන් යන්නත් බෑ, අරන් යන්නත් බෑ, ඔබට ඕන තැනට යන්නත් බෑ. ඒක හේතුඵල න්‍යායට අනුව විශ්වයේ රිදම් එකට අනුව සිද්ධ වෙන දෙයක්. භූමිය නිර්ණය වන්නේ 31 තලයෙන් භූමිය නිර්ණය වන්නේ ඔබට ඕනා භූමිය නොවේ.
හේතුවට අනුව ඵලයයි සකසෙන්නේ කියනක මතක තියාගන්න යලිත් මතක තියාගන්න කළ කළ දේ ඵල ඵල දෙනවා මිනිසුන්ට බේගල් ඇදලා බොරු කියලා රවටලා කන යුගයේ ඉන්න අයට සතර අපාය මිස වෙන කුමක්ද මට කියන්න කියන්නේ ගල් බේගල් බොරු පච අදින මිනිස්සුන්ට සතර අපායේ දොරටු හතර විවෘතයි පිංගුතුනි අවබෝධාත්මක දැක්මක් සදාතනික විමුක්තිය යහපත් දැක්මක් ඒ නිසා පිංගුතුනි මේ විශ්ව ලෝක දහම තුල කර්මජ චිත්ත දවුතුජ ආහාර කය නිර්මාණයේ වෙන විට මනාව හැමදෙනාටම අවබෝධ වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැමදෙනාට උතුම් සී සද්ධර්ම ශ්‍රවණින් ලබා ගත්තා වූ මහා පුණ්‍ය අපි සංස්කාර ධර්මයෙන් හැමදෙනාටම මගේ ගෞරවනීය දරුවන් උතුම් අමා මහ නිවන් හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආදරණීය මිත්‍ර දහම් සාකච්ඡාව මෙසේ නිමා කරලා දානවා. उपासिकाउरणीय उपासिक ජක්කල පියශීලී අමරසිංහ ගෞරවනීය උපාසිකාව එතුමියට හැකියාව ලැබුණා ලෝ සතුන් හට යම් උපකාරයක් කරන්නට. ඉහි මහා ධර්මදායකත්ව පුණ්‍ය කර්ම කුසලකාමී ශක්ති හේතු කරන මගේ ගෞරවනීය උපාසිකාව ජක්කල පියශීලී අමරසිංහ ගෞරවනීය උපාසිකාවගේ පාරමිතා පිරි ඉතිරි කොස් කුසලස්ස උපසම්පදා පරිපූර්ණත්වයට පත් වෙමින් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ තිබ මේ ආත්මී මේ කලන මිතුරු සෙවර තුලදී මුතුන් චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන මුතුන් අමා මහ නිවන් දකින්න මේ පින් කුසල් උපනිෂෝප කාර්ක ධර්මයක් බවට පත් වේවා කියලා හැමෝම සාදුකාදල පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම අපේ යක්කල ගෞරවනීය පියශීලී අමරසිංහ ගෞරවනීය උපාසිකාවක ඇතුළු ඒ උපාසිකාවගේ සියලුම සුජීවස නම්මල තාත්‍ර දරුව සහෝදර ඥාති ඉතවතුන් දූ දරුව स्वामी पुरुष स्वामी दीन आदि वश्युदनागे सुजीवशन अम्लता धर्व सहोद ज्ञाति स्वामी दीन स्वामी पुरुष आदि वसे मनुष्य लोकेशील मनुष्य अंत दिव्य तन हयमीन शील दिव्य अंत रूपावचर ब्राह्म लोक दासीन शील ब्राह्मे अंत अरूपावचर ब्राह्म लोकन शील ब्राह्मे अंत ප්‍රේත ලෝකේ ප්‍රේතයන්ද අසුරනිකාය අසුරයන්ද තිරිසන් භූමියේ තිරිසන් සතුන්ද 136ක් වූ නිරේ වූ නිරි සතුන් යම රජතුම යම්පල් වාදී කීමේ කීමක් සියලු සත්‍යයන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වීමෙන් අය දුකටතල දුකති භූමියේ ඉන්නවනම් වහ වහම සුගතතල සුගති භූමියට පත් වෙනලත් යම දනාටම මේ ගෞතම බුද්ධ රාජී තම තමගේ කල්යාණ මිත්‍රන් වහන්සේලා ඉදී දැල්තුන් අමා මහ නිවන් ද හේතු වාසනා ලැබේවා කියලා මම සාදුකද පින් අනුමෝදන් විය යුත්තේමය. මෙව කරගන්න පින් අනුමෝදන් කරගන්න. තමාරායේ බණ ටික අහලා ටක් ගාලා කට් වෙනවා. අපරාදී. මේවා තමයි පාරමිතා. යම් පාරමිතා අඩුවක් තිබුණා නම් ඔබගේ කුසලයේ වැඩිනවා මෙතන. ඒ වගේ පින්වත් දැත්තනේ අපේ ගෞරවනීය උපාසිකාව යක්කල පියශීලී අමරසිංහ ගෞරවනීය උපාසිකාවගේ සියලුම වර්ග परंपरावे ज्ञाति हित मित्रोंबत मगे अपे हेमदनागेम वर्ग परंपरावे नियपरलोकीय ज्ञाति हित मित्रोंबत अपे गौणी उपासिकावगे वर्ग परंपरावे नियपरलोकीय ज्ञाति हित वतुंदत पिंबलापुरत्वेन पिंबलापुरत्वेन ओणाम किनकुट मे पिंपे अनुमोदंगेवा यायाम दुगति तल दुगति भूमि मे महाकुशल शक्ति हेतुकन सुगति भूमि सुगति तल वलट पात्रेन
ඒතරන්නේ මේ මේ ගෞතම බුද්ධ රාජ්‍ය මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉදිරියේදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හැම දිනාට උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා ලැබේවා කියලා මම සාදු කරලා පින් අනුමෝදන් කරගන්නට එතකොට ඒ වතරක් නෙමේ පින්වත් ඇත්තනි අපි අද දවසේ සිස්ටම් මතක් කරන්නට ඕනේ अभी गौरणी उपासिकाव यकल पियशीली गौरणी उपासिकाव अद जम्म दिने उपांदिने करगेन करगत्त मे महाकुशाल शक्ति हेतु कोटकन अभी अतर यम से अवडक असाधारण प्राणंत सतर यम सत्य दुगति तर दुगति भूमि सिटीना एयट मे महाकुशाल शक्ति उपनिषद धर्मयक सुखति तर दुगति भूमि पत्तेनट एतरने मे गौतम बुद्ध राज्य मे आत्मी उमा महानि वंदक हेतु वासना लभेवा किलपि हम साधु कदल पिंग अनुमोदन कर හොඳයි එමනම් අද දවසේ මම මෙතන ධර්ම ශ්‍රවණය කරන මගේ ගෞරවනීය දරුවන්ටත් අන්තර්ජාලයේ සිට ධර්ම ශ්‍රවණය කරන සියලු ගෞරවනීය දරුවන්ටත් ධර්මයේ කෙටිපණිය දෙවමින් ධර්මයේ ශක්තිමත් කර සියලු ගෞරවනීය දරුවන්ටත් අනන්ත සසර පුරාවට කරගත් ආ සියලු පුණ්‍ය අපි සංස්කාර ධර්මත් අද දවස පුරාවට කරගත් ආ සියලු පුණ්‍ය අපි සංස්කාර ධර්මත් මේ මොහොතේ කරගත් ආ ධර්ම ශ්‍රවණාභිලාභී පුණ්‍ය අපි සංස්කාර ධර්මත් එකතු වෙලා කැටි වෙලා ඉඳ කීලයක් මහා මේකිය බඳු මහා ප්‍රඥාව පහළ වෙලා මගේ ගෞරවනීය දරුවෝ සියලු දෙනාටම මෙහි මොහොතේ මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධේ මේ කලණ මිතුරු සේවන තුලදීම මෙහි මහා පරතෝ ගෝතක ප්‍රත්‍ය තුල දෙනාට උතුම් නිවන සැනසෙන් දේතු වාසනා ලැබේවා 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 කියලා සතුටු සිතින් යුතුව පින් අනුමෝදන් විය යුත්තේමය. අපි විසින් පින්තුනි මේ දවස්වල ඔබ වෙනුවෙන් විනාඩිය දෙකක කෙටි දේශනාවල් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා යොමු කරන්නට. තාමත්ම කෙටි දේශනා විනාඩි දෙකකට තුනකට සීමා වෙච්ච අන්තර්ජාලයට මුදාහරින්න බලාපොරොත්තු වෙනවා දවසට එකක් හරි දෙකක් හරි. ඉතින් ඒවා තුළින් ඔබට පණිවිඩය ලැබෙනවා මේ ලෝකයේ ශූන්‍යභාවය අවබෝධ කරගන්න. මේ ලෝක සත්‍යයක් කෙරෙහි අනුකම්පාවෙන් කරන මේ කටයුත්තට ඔබට යම් දායකත්වයක් දෙන්න පුළුවන් නැත්නම් ඒ ඔබගේ කුසල ශෝක සම්පදාව ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබේවි. ඉතින් කෙසේ වෙතත් මේ විදියට මේ කය බිඳී පිරිනිවී යනතුරු ඔබට උතුම් නිර්වාණ අවබෝධය පිණිස යමක් කරන්න තියෙනවා නම් ඒ කලණ මිතුරු සේවනයේ දිනපතාම දෙන එක මගේ යුතුකමක් හැටියටයි මම දකින්නේ. හොඳයි මගේ දරුවන්ට තව තවත් ධර්මඥානෙ පහළ වේවා. හැමදෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම මේ උතුම් සී සද්ධර්ම ශ්‍රවණය තුළ අවබෝධයෙන් අවබෝධයට පත් වෙලා තුන් නිවන සැනසෙන් හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම එමුණා සම්මා සම්බුදු සරණයි. Thank you.
Thank you.